සුබ මධ්‍යහනක් ඔබ ITN දේවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත පලක් කීපයකට තව දුරටත් තද වැසි මුහුදත් රළුවේ හලාවත පොලිසියේ අටකගේ වැඩ තහනම් තෙල් ටැංකි වලට පහර දීම ගැන සෞදියෙන් ඉරානයට චෝදනා පාකිස්තානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂාව ගැන ICC සීරුවෙන් බස්නාහිර සබරගමුව දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70 80 දක්වා සුළං ඇතිවීමෙන් මුහුද රළු වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවිනාසිතව පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින ඇතැයි බලාපොරොත්තු වෙනවා බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම සහ වයම් පළාත්වල විටිනිට වැසි වූ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වර්ෂාපතනයක්ද අපේක්ෂා කරනවා සෙසු ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව තැනින් තැන වැසි වූ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා ගිගුරුන් සහිත වැසි සමග ඇති හැකි තාවකාලිකව තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු ආමකයට අශිපේර ගන්න ජනතාවගෙන් කාරක ඉල්ලා සිටිනවා ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා දෙරළට ඔප්පෙන් වෙන මුහුද ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ විගුරුම් සහිත වැසි ඇති වේවි දිවයින වටාවන මුහුද ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා විශේෂයෙන්ම මන්නාරම සිට පුත්තරම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවේ දක්වා දෙරළට ඔප්පෙන් වෙන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය විටින්නිට 5 කිලෝමීටර 45 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන් විගුරුම් සහිත වැසි ඇති වෙන විටින ප්‍රදේශවල තාවකාලිකව තද සුළං නැතිීමේ හැකියාවක් පවතිනවා ආපදා අවධානම් නිවේදන නිකුත් කළ ප්‍රදේශවලට එම නිවේදන එලෙසම ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා කෙසේවතත් ඊයේ දිනේදී වර්ෂාවේ බොහෝ අඩුවීමක් පෙන්눔 කරන බොහෝ ප්‍රදේශවලින් කැලණිගඟේ නාගලගම් වීදියේ ඊයේ හවස වරුවේ ඇති වුණු එම ජල මට්ටම් වැඩිවීම විශේෂයෙන්ම මේ වෙන විට අඩු වෙමින් පවතිනවා මේට අමතරව කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ යම් වැඩිවීමක් පෙන්눔 කරනවා තවමත් අත්තනගලුවේ ඊයේ තිබුණු තත්ත්වය දැනට අඩු වෙමින් පවතින බව තමයි මේ වාර්තාව අනුව පෙනී ගිල තිබෙන්නේ එකම හම්බන්තොට මාතර සහයිම අවට ප්‍රදේශවල වැසි ජල එකතු වීම තත්ත්වය පාලනීය වී ඇති බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙන් වාර්තා කරේ බදුල දිස්ත්‍රික්කයේ සොරණාතර ප්‍රදේශයෙන් ඉවත් කරපු පිරිස ගල්පැලලිමේ අවදානමේ පිළිබඳ විරදේශයෙන් පසුව තමයි ඔවුන් නිවෙස් වලට ආ යුතු වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති වුණු තද සුළං සහිත තත්ත්වයේ හේතුවෙන් තිදෙනෙකු තුවාල වුණා මේට අමතරව අනිකුත් ප්‍රදේශවල ආපදා තත්ත්වයේ වැඩිවීමක් අපිට පෙන්눔 කරන්නේ අද දිනේ වෙන විදිහ නමුත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත් සිංහලට ලබා දීලා තියෙන රතු නිවේදනය තවමත් වළංගු වෙනවා මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව තවදුරටත් එම උපදෙස් ලැබෙන තුරු රැඳී සිටීම ඉතාමත් වැදගත් වෙනවා කෑගල්ල රත්පුර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට ලබා දීලා තියෙන මෙම නිවේදනයන් තවමත් වළංගු වෙනවා විශේෂයෙන්ම නායම් ලක්ෂණ පිළිබඳ තවමත් විශේෂ අවධානයක් යොමු කරන්න පොළවේ ඇතිවන ඉරිතැලීම් පැලුම් ගල් පෙරලීම් ගස් ඇලවීම් නිවස්වල බිත්තිවල ඇතිවන පැලුම් පහළ සිට ඉහළට වැනි කරුණු කාරණා සම්බන්ධව අවධානය යොමු කරනවා වගේම වාර්ෂණිකව ඇතිවන දියුල්පත් සහ එම දියුල්පත් සිඳී යාම වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරලා එම ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා මධ්‍යම කඳුකරයට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශ්‍රයේ වාන් දොරටුව ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා. කාසල්රී සහ මෞසා කැලේ ජලාශවල ජල මට්ටම පිටර මට්ටමට පැමිණ ඇති බවයි ජලාශ බහර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළේ. ඉහළ කොත්මලේ ජලාශ්‍රයේ ඉහළ ජල පෝෂක කලාපවලට ඊයේ රාත්‍රියේ අධික වර්ෂාවක් ලැබී තිබෙනවා. ඒ හේතුවෙන් ජලාශයේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බැවින් පහළ ප්‍රදේශවල පදිංචිකරුවන්ට විමසිල්ලෙන් පසුවන ලෙසයි ඉංජිනේරුවරුන් දැනුම් දෙන්නේ. අත්තනගලුවේ ජලමට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග සුළු ගංවතුර තත්ත්වයක් ඇති වුණා. අත්තනගල්ල, කලටුවාව, වාරණ, තිහරි යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට වී තිබූ අතර මේ වන විට ජලය බැසී යමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. හලාවත කොට්ටාසියේ හලාවත මූලස්ථාන පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. හලාවත මූලස්ථාන පොලිසියට අනියුක්තව කොට්ටාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු ඒ අතර වෙනවා. වෙන්නප්පෝ පොලිස් වසමේ හෝටලයක සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන්ගෙන් පිරිසක් අත්අඩංගුවටගෙන ඉතිරි පිරිස මුදා හැරීම හා සූදු පිටියේ තිබූ මුදල් තමන් සතු කර ගැනීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.
මාලදිවයින් මෝදු කලාපයේ දියවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික දියවරින් 27 දෙනෙකු නාවික හමුදා පාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා නෞකාවක් කළ නිරීක්ෂණයකදී මෙම බෝට්ටුව හඳුනාගෙන තිබෙනවා. මෙරට ලියාපදිංචි දනුචි සුපැතුම් හතර ලක්වේදේහි සහ නලින් 10 බෞදින දීවර යාත්‍රාවල සිටි දීවරිනුයි මෙසේ නාවික හමුදා භාරයට ගෙන තිබෙන්නේ. මෙම දීවරින් සහ බෝට්ටුව වැඩිදුර විමර්ශන සඳහා කොළඹ සහ ගාල්ල වරායන් වෙත රැගෙනීම සිදු කෙරුණා. එම යාත්‍රා තුල වැඩිදුරටත් කළ සෝදිසි කිරීමේදී යාත්‍රාවක් තුල තිබී අයිස් මද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සහ මෝර වරල් තොකයක් සොයාගෙන තිබෙනවා. ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් නිදහස් පක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා සිදු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයායි මදහස් පළ කළා. සජාති පෙරමුණත් එක්ක සම්බන්ධ වුණා යහපාල රජයේ පීඨුවේමේදී අමාත්‍ය රාජසේනරත්න අමාත්‍ය පාණ්ඩි චම්පිකර රණවක අර්ජුන රණතුංග ඒ වගේ සිවිල් සංවිධාන කීපය මොවුන්ගේ ප්‍රචාරයේ කොහොමද ඔබතුමාට ජාති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධ අපේ බලාපොරොත්තුව මේ සෑම කොට්ටාසයකම ආශිර්වාදේ ලබාගෙන අපේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරා. සිවිල් සමාජ කණ්ඩායම් හමු වීමේ වැඩසටහන් අපි අද දින සිට ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. අර්ජුන රණතුංග පාඩේ චම්පිකරණවක රාජසේනරත් අමාත්‍යතුරුන්ගේ ධනාත්මක ප්‍රචාරයක් තියෙනවද ඔබතුමාට අපේක්ෂකත්වය ලබා දෙන සම්බන්ධයෙන්? මං හිතන්නේ ඒ අයගේ බරපතල විරෝධතාවයන් මොනවත් නැහැ. සාකච්ඡාවෙන්, සම්මුතියෙන්, සංහිඳියාවෙන් අපිට යම් පරස්පරයන් තිබෙනවා නම් ඒවා විසඳා ගන්නට බොහොම හොඳ ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා මොකද පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් මම ප්‍රජාතන්ත්‍රවාදී එක දවසක නිදාගෙන රෑ හීනයක් දැක්කයි කියලා ඊළඟ දවසේ ඒක මගේ පක්ෂ ප්‍රතිපත්තියවත් රටේ ප්‍රතිපත්තියවත් වෙන්නේ නැහැ අපි බොහොම විනිවිද භාවයෙන් යුක්තව ක්‍රමානුකූලව තීන්දු තීරණ ගැනීමේ හොඳ ක්‍රමවේදයක් තිබෙනවා එතනදී මම ප්‍රමුඛ ස්ථානයේ දෙන එකම තැන තමයි ජනමතය දැන් පොදු ජනතාව මගෙන් ඉල්ලීමක් කරොත් ඔබ දේශපාලනයට සුදුසු නැහැ ඔබ විශ්‍රාම යන්නේ කියලා මම මේවා අල්ලගෙන මේ බුවල්ෙක් වගේ මම අල්ලගෙන ඉන්නේ නැහැ මට අද දවසේ කිව්වොත් ගෙදර යන්නේ කියලා පොදු ජනතාව හෙට දවසේ යනවා යන්න. මා දැන් සෙසු පක්ෂත් එක්ක සාකච්ඡා කරනවානේ. මොංගේ අවශ්‍යතාවය මේ තියෙනනේ. මොංගේ යම් කුන්දේසි ඒවට මොනවාගේ ප්‍රතිචාරයක් දුක්ම දක්වන්නේ. දැන් මගේ දේශපාලන ශාස්ත්‍රය තුළ කිසිම කෙනෙකුගේ කුන්දේසි වලට යටත් වෙන්නේ නැහැ. කුන්දේසි මත විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගැනීමක් අපේ නැහැ. එනමුත් විශේෂයෙන්ම ජනතාවගේ දේශපාලන ආර්ථික සමාජීය අයිතිවාසිකම් ශක්තිමත් කිරීම උදෙසා අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ගත හැකි උපරිම තීන්දු තීරණ ටික ගන්න මනුෂ්‍යත්වය නැහැ. දේශපාලන ශාස්ත්‍රයේ සියලුම දේශපාලන පක්ෂ සමගත් ඔහොට්ටුවේ සමහර සමාජිකයින් සමගත් සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සාකච්ඡා සියල්ලක්ම අපි ඉදිරි කාලයේදී ඔබලාට ඒවායේ ගම්‍ය වුණු කරුණු කාරණා අපි ඔබලාට ඉදිරිපත් කරනවා. මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 113 වන ජන්මදින සැමරුම අදයි. ප්‍රධාන සමරුම් උත්සවයේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. 1906 සැප්තැම්බර් 17 වනදා උපන් ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන මෙරට දේශපාලන ඉතිහාසයේ කෘතහස්ත දේශපාලඥයෙක්. වයස අවුරුදු 36 දී කැලණිය මන්ත්‍රීවරයා වශයෙන් දේශපාලන ජීවිතය ආරම්භ වූ ඔහු සිය දේශපාලන ජීවිතයේ වසර 15ක්ම කැබිනට් අමාත්‍ය ධුර දැරුවා. 1970 සිට 1977 දක්වා වසර 7ක් ඔහු අසුන් ගත්තේ විපක්ෂ නායක පුටුවේ. 1978 පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවියට ඔහු පත් වුණා. පාසල් පොත් ලබා දීමේ සිට කොළඹ ක්‍රමයත් මහවැලිය කඩිනම් කිරීමත් විවෘත ආර්ථිකයේ රටට හඳුන්වා දීමත් ඔහු ඉටු කළ මෙහෙයන් අතර ප්‍රමුඛතාව ගන්නවා. මේ අතර අද 7 වන පැය වැඩසටහන වෙන් වූයේද ජේ.ආර්. ජයවර්ධන මහතා වෙනුවෙනුයි. රාජ්‍ය මන්ත්‍රී සභා යුගයේදී පළවෙනි වරට සිංහල රජයේ භාෂා වියුක්ති කළ යෝජනාව ගෙනාවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. මට අවුරුදු මතක නැහැ 1940 මුල් භාගයේදී. ඒතර ද්‍රවිඩ නායකයෝ කිව්වා නැහැ අපි සිංහල දෙමළ දෙකම ජාතික භාෂාව කරන්න ඕනේ කියලා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා යථාර්ථයන් තීරුම් ගත්ත නායකයෙක්. ඔය පිටි මතු පිටින් බලනකොට දැඩි ආඥාදායක පෙනුමක් අධිපතිවාදී පෙනුමක් තිබුණාට තම නම්යශීලී වෙලා ඒ සංශෝධනය එතුමා බාරගත්ත පිළි අරගෙන ඒ යෝජනාව සම්මත කරන්න ඉඩ දුන්නා ඉදා රාජ්‍ය මන්ත්‍රී සිංහල අද මේ
සිංහල පමණක් රජයේ භාෂාව කියන යෝජනාව අද හැම පක්ෂයක්ම එකතු වෙලා ජාතික දෙකම රාජ්‍ය භාෂා කරලා තියෙනවා. ජයා ජවදර මහත්මයා ඒක දැක්කේ 1940 ගණන්වල. ඉතින් ඉදිරි දැක්මත් තිබිච්ච නායකයෙක්, දුර දැකපු නායකයෙක්. එතුමා ආදාර හිඟමන් කියේ නැහැ. හිරෝහිතෝ අධිරාජ්‍ය ජයා ජවදර මහත්මයාගේ ජපාන් සංචාරයද ඇහුවා ඔබතුමාට මොනවද ඕනේ කියලා. එම හිනා වෙලා කිව්වා මේ මට රෝහලක් හොඳ රෝහලක් දෙන්න. හැබැයි ලෝකයේ වෙන වෙන කිසිම රටකට නොදීප රෝහල රෝහලකට දෙවෙනි වෙන්න හොඳ නැහැයි කියලා. ඒකද කිව්වා කොහෙද රටකට දීලා තියෙනවා අපි ඒක ඇඳ කාමර ඇඳවල 1000කින් යුක්තයි කියලා. ඒක 1001ක් තියෙන එකක් මට දෙන්න කියලා කිව්වා. ඉතින් එහෙම ඇයි එක 1001ක් කියලා කිව්වේ? නෑ අවශ්‍ය වුණොත් මට ඉඳයි 1001ම ඉල්ලන්නේ කියලා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය එම්.එච්.එම්. අශ්රෆ් මහතාගේ 19 වන ගුණසමරෝත්සවය සෙම්බලාගස්කොටුව ප්‍රදේශයේදී පැවැත්වුණා. මෙරට මුස්ලිම් ජනතාවගේ පමණක් නොව බහුතර සිංහල ජනතාව අතරද ජනප්‍රිය දේශපාලඥයෙකු වූ එම්.එච්.එම්. අශ්රෆ් මහතා මියගියේ 2000 වසරේ සැප්තැම්බර් 16 වනදායි. ගුවන් අනතුරකින් මේ මහතා භාප්‍රාප්ත වන විට පැවති රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් දරමින් සිටියා. අශ්රෆ් මහතාගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ ෆෙරියල් අශ්රෆ් මහත්මිය දේශපාලනයට පිවිසියා. එම්.එච්.එම්. අශ්රෆ් මහතාගේ 19 වන ගුණසමරුව පැවැත්වුණේ දේශපාලඥයන් සහ ප්‍රදේශවාසීන් රැසකගේ සහභාගීත්වයෙන්. උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍ය රවුෆ් හකීම් මහතා. අපේක්ෂකයෝ පිළිබඳව තමයි අපේ අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා. තාම මේ පිළිබඳව අන්තිම තීරණයක් ලැබුණ නැති පාටයි. අපි බලාපොරොත්තු වෙන එන සුමානේ ඒ ගැන තීන්දුවක් ලැබේවි කියලා. ඊන් පසුව තමයි අපි තීරණේ ගත යුත්තේ. අපි ගන්න තීරණය අපි අනිත් සෙසු පක්ෂත් එක්ක එකතු වෙලා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාර පිළිබඳ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැතුණා. එය අමාත්‍ය මලික් සමරික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ මගින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකාවේ ආයෝජන හා ව්‍යාපාර පිළිබඳව දේශ විදේශ ආයෝජකයන්ගේ අවධානය යොමු කරවා ගැනීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකේය ආයෝජන අවස්ථාවන් ජාත්‍යන්තර ආර්ථික සංවර්ධන උපාය මාර්ග ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ, ශ්‍රී ලංකා මාලදිවයින් මූල්‍ය සංස්ථා කලාප ප්‍රධානී අමීනා අරේෂතුළු පිරිසක් මේට සහභාගී වුණා. With each passing year, Sri Lanka becomes more and more interesting. ගෙවුණු වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව වැදගත් මුලපිරීම් රසකට පියවර තැබුවා. ශ්‍රී ලංකාවේ දක්ෂ ශ්‍රම බලකායක් සිටිනවා. ඔවුන් කැමති ගෝලීය ව්‍යාපාර හා එක්ව කටයුතු කරන්න. එයයි ශ්‍රී ලංකාවෙන් ඔබට ලබා දිය හැකි දේ. ඔබගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවට එන්න ආයෝජනය කරන්න. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක්. මේ රටේ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න. This year we are delighted to see an elevated level of interest in the spheres of agriculture. අපි සතුටු වෙනවා මේ වසරේ ඉතාමත් ඉහළ ආයෝජන අවස්ථා අපේ රටට උදා වීම ගැන. කෘෂිකාර්මික බලශක්ති යටිතල පහසුකම් දැනුම බෙදා හැරීමේ අවස්ථා යන ශේත්‍ර වගේම සංචාරක ශේත්‍රයත් ඊට ඇතුළත්. සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩසටහන යටතේ ගම්පොළ දොළුව ප්‍රාදේශීය කම් කොටසේ පවුල් 1640ක සඳහා හිමිකම්පත් පිරිනැමුණා. ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ගම්පොළ නගරාධිපති සමන්ත අරුණ කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් උයි මෙම හිමිකම්පත් ප්‍රදානය කෙරුණේ. ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොටසේ පවුල් 1500ක් සඳහා සමෘද්ධි හිමිකම්පත් ලබා දීම මීට පෙර සිදු කෙරුණා. ඒ අනුව දෙවන අදියර යටතේ ගම්පොළ ආසනයේ පවුල් 3140ක් වෙත සමෘද්ධි හිමිකම්පත් පිරිනැමීම සිදු කෙරුණා. සමෘද්ධි හිමිකම්පත් ලබා දීමේ වැඩපිළිවෙල රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. රට වෙනස් කිරීමේ තීන්දුව තීරණ ගැනීමේ බලය දේශපාලකින්ට පමණක් බාර නොදී ජනතාවද ඒ සඳහා එක් විය යුතු බව රාජ්‍ය මාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. පදනම් ආයතනයේ පැවති උත්සවයකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආධුනිකත්ව පුහුණු වැඩසටහන යටතේ ලංකා විදුලි බල මණ්ඩලයේ කර්මාන්ත පුහුණුව අවසන් කළ දෙවන කණ්ඩායමට සහතිකපත් ලබා දීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පාඨමාලා සාර්ථකව අවසන් කළ 232 දෙනෙකු වෙත මෙහිදී සහතික පිරිනැමුණා. ඔබ ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න ගමන් ඔබ රට වෙනස් කරා. රටේ ආකෘතිය වෙනස් කරා. ඒ කාර්යභාරයට ඔබ ඔබේ ශක්තිය එකතු කළ යුතුමයි. ඒකට හේතුව බැලුවොත් නිදහසෙන් අවුරුදු 71ක් තුල අපි සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනා වගේම අපි කාටවත් රට පිළිබඳව සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ වෙනස් කරන බලය දේශපාලකයන්ට විතරක් පවරන්නත් එපා පවරලත් ප්‍රයෝජනයක් ගන්නට බෑ.
පරිපාලකයන් අතර විතරකුත් බෑ ඒ කාර්යයේදී ජනතාව විදියට අපිටත් වගකීමක් තියෙනවා අපේ රජය අධ්‍යාපනයට විශාල වශයෙන් වියදම් කරපු රජය ඒ වගේම තමයි උසස් අධ්‍යාපනයට ඒ ආසන්න ප්‍රමාණයටම දැවැන්ත ලෙස වියදම් කරපු රජය මේ වෙලාවේ සඳහන් කරන්න කැමති අපි දැන් මේ පියවර දෙකට ලොකු ආයෝජනයක් කරලා තිබෙනවා මෙතනින් එහාට අපේ රට දියුණු කරනවා නම් ආර්ථිකය දියුණු කරනවා නම් ශ්‍රම සම්පත දියුණු කරනවා නම් මානව සම්පත් වර්ධනය කරනවා නම් අපි ආයෝජනය කරන්න ඕනි වෘත්තික අධ්‍යාපනයේ ක්ෂේත්‍රයේ දැන් පුවත් කිහිපයක් ලොහඩින් සිංහ රෙජිමේන්තුවට අයත් ආබාධ තත්ත්වයට පත් වූ රණවිරුවන් හා එම රෙජිමේන්තුවට අයත්ව සිට යුද්ධයේදී දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සිදු කරන නිෂ්පාදන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් අබේපුස්ස ප්‍රදේශයේදී විවෘත කෙරුණා සිංහ රෙජිමේන්තුව අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා සිංහ රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයයි මේ සඳහා දායක වූයේ මාතර කුඩාගොඩ විහාරස්ථානයේ ඉදිකල ධාතු මන්දිරයේ සහ සංඝාවාස ගොඩනැගිල්ල පසුගිය දා විවෘත කෙරුණා. මෙසතහ රුපියල් කෝටියකට අධික මුදලක් වැය කර තිබෙනවා. මීට සමගාමීව විහාරස්ථාන පරිසරයේ නව බුදු පිළිමයක් තැන්පත් කිරීමද සිදු කෙරුණා. මහා සංඝයා වහන්සේ සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. අදින් දවස් ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පසුරු දෙකේ සිට අපගේ පෑම් පෙපතිකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක් www.ipnnews.lk